ආයිබෝන් හැම දෙනෙක්ටම එක්සත් රාජධානිය සෞඛ්‍ය පද්ධතිය ප්‍රධාන වශයෙන්ම විදේශීය වෘත්තිකයන් මත රඳා පවතිනවා. ඒ නිසා එක්සත් රාජධානිය සෞඛ්‍ය පද්ධතියට නිරන්තරයෙන්ම ලෝ පුරා සිටින දක්ෂ පුද්ගලයන් බඳවා ගන්නවා. ඒ අතරින් හෙද සහ කාර්ය මණ්ඩල සහායක තනතුරු සඳහා විශාල ඉල්ලුමක් මෙන්ම හිඟයක්ද පවතිනවා. මේ තත්ත්වයේ මත ශ්‍රී ලංකාව වැනි රටවල පුහුණු ශ්‍රමිකයන්ට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයේ රැකියාවකට ඉල්ලුම් කිරීමට අනගි අවස්ථාවක් උදා වී තිබෙනවා. පසුගිය කාලයේදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වීමත් සමග සෙසු යුරෝපා රටවල ශ්‍රමිකයන්ට විශාල වශයෙන් බ්‍රිතාන්‍ය රැකියා අහිමි වුණා. එහි ප්‍රතිඵලයක් විදියට ශ්‍රී ලංකාව ඉන්දියාව වැනි ආසියා රටවල ශ්‍රමිකයන්ට විශාල වශයෙන් බ්‍රිතාන්‍ය රැකියා සඳහා අවස්ථාව හිමි වී තිබෙනවා. ඒ සඳහා ඉල්ලුම් කරන ආකාරය සහ අවශ්‍ය කරන සුදුසුකම් පිළිබඳ කතා කරන්න කලින් දේශ විදේශ ඔබට වැදගත් තොරතුරු රැගෙන එන අපිව subscribe කරන්න කියලා පුංචි ඉල්ලීමකුත් කරනවා. විශේෂයෙන්ම දියුණු රටවල රැකියා සඳහා ලාංකිකයන්ට ඔන්ලයින් ඉල්ලුම් කරන්න අවස්ථාව තිබියදීත් බොහෝ දෙනෙක් එවැනි අවස්ථා මගහැර ගන්නවා. එහෙම නැත්නම් විවිධ හොරුන්ට අහුවෙලා තියෙන මුදල් ටිකක් නැති කර ගන්නවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය ඒ වගේ වුණත් ඉන්දියානුවන් මේ වගේ අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නවා. අපි බලමු මේ සඳහා අයදුම් කරන්නේ කොහොමද කියලා. මේ සඳහා අයදුම් කරන්න කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැහැ. බ්‍රිතාන්‍ය හෙද සේවයේ වැටුප පවුන් 2300න් ආරම්භ වන අතර එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකන් රුපියල් 630,000ක් පමණ වෙනවා. ඊට අමතරව වසර 5ක් බ්‍රිතාන්‍ය තුල රැඳී සිටියහොත් පුරවැසිභාවය සඳහාද ඉල්ලුම් කරන්න පුළුවන්. මේ සඳහා ඉල්ලුම් කිරීමට ශ්‍රී ලංකාවේ පිළිගත් හෙද පාඨමාලාවක් සපුරා තිබීම සහ අවම වශයෙන් හෙදියක් ලෙස වසරක පළපුරුද්දක්ද තිබිය යුතුයි. ඊට අමතරව ඉංග්‍රීසි භාෂා අවශ්‍යතාවය IELTS ලකුණු 6.5 හෝ ඊට ඉහළින් තිබිය යුතුයි. ඔබගේ අයදුම් පත්‍රය uknursingjobs@yahoo.com කියන ඊමේල් ලිපිනයට යොමු කළ යුතුයි. මෙම අයදුම් පත්වලින් තෝරාගනු ලබන්නන්ට බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ නිලධාරීන් විසින් Skype තාක්ෂණය ඔස්සේ සම්මුඛ පරීක්ෂණ සිදු කරනවා. සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගන්න අයට බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය විසින් ගුවන් ටිකට් පත් සහ වීසා ලබා දෙනවා. ඔබගේ අයදුම් පත්‍රයේ සියලුම ලේඛන 100%ක්ම නිවැරදි විය යුතු අතර සුළු හෝ අතපසු වීමක් සිදු වුණොත් ඔබගේ වීසාව නිසකවම ප්‍රතික්ෂේප වෙනවා. මේ සඳහා වන අයදුම් පත්‍රය සහ අනිකුත් සියලුම විස්තර ඇතුළත් වෙබ් අඩවියට මේ වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක හරහා පිවිසෙන්න පුළුවන්. ඉදිරියටත් විවිධ රටවල රැකියා පුරප්පාඩු පිළිබඳ ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මෙවැනි රැකියාවලින් ශ්‍රී ලංකාවේ ඒජන්සි වලට හෝ කිසියම් ආයතනයකට වාසියක් නොවන නිසා මෙවැනි දේවල් ප්‍රසිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා ශ්‍රී ලාංකිකයන්ට ඔන්ලයින් මාර්ගයෙන් ඉල්ලුම් කරන්න පුළුවන් හොඳ රටවල රැකියා අවස්ථා බොහෝ දුරට මගහැරී යනවා. ඉදිරියටත් මෙවැනි වැදගත් වීඩියෝස් දාපු ගමන් දැනගන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.